දැම්මේ මේ කොකොනට් ටික හරියට ගිහ මේ ෂෝක් වෙලා හොඳට මේ හැදිලා තියෙනවා. අපි අර අරහි ගාලා ගන්න පොල් වගේම හොඳට මේ ටෙක්ස්චර් එක තියෙනවා. කටින් කරන්න පුළුවන් මේ කටින් බෝඩ් එක තියෙනවා. ඒකෙම කපලා අපිට ඒකෙම මේව කරගන්න පුළුවන්. මේ වරෝන තව එකකුත් තියෙනවා. කටින් බෝඩ් දෙකක් වගේ මේ ලාච්චු එකට සයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඩෙසිකේටඩ් කොකොනට්. මේක කෝකොස් කියලා මේ ගහලා තියෙනවා. මේක ප්‍රිස්මා එකේ තියෙනවා. ගොඩක් මෙහි රතු කැකුළු නැහැ. සුදු පාට තියෙනවා පාල ඕන තරම්. ඒවත් එක ගන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම. ෆින්ලන්දේ ඉඳගෙන මේ අපි පොල් සම්බෝලයක් හදාගලා කණ්ඩ ආසයි ඇත්තටම. ඒ හින්දා අපි කොහොමද මේ ෆින්ලන්තේ තියෙන දේවල් වලින් පොල් සම්බෝලයක් හදාගන්නේ කියන එක බලමු. මේ තියෙන්නේ ඩෙසිකේටඩ් කොකොනට්. මේක කෝකොස් කියලා මේ ගහලා තියෙනවා. මේක ප්‍රිස්මා එකේ තියෙනවා. ලීඩල් එකෙත් ඇති. අපි මේක මේ ප්‍රිස්මා එකෙන් ගත්තේ ග්‍රෑම් 200 මගේ මතකේ හැටියට 0.9ක්. ඒ කියන්නේ මේ 190ක් වගේ තමයි උනේ. එතකොට මේ මේ ඩෙසිකේටඩ් කොකොනට් එක අරගෙන මේක මම යූස් කරලා තියෙන්නේ. මේ ටිකක් මේක චුට්ට කෑලි කෑලි වගේ තියෙන්නේ. මේක අපි මේ පොඩ්ඩක් උණු වතුර ටිකක් දාලා සෝප් වෙන්න තියන්න ඕනේ. එතකොට මේ විනාඩි 20ක් විතර වගේ සාමාන්‍යයෙන් තිබ්බම විනාඩි 15. මේ කෝකොස් පැකට් එක මේක රේන්බෝ බ්‍රෑන්ඩ් එක. මේක ඇත්තටම මේ පාවිච්චි කරලා පස්සේ මෙහෙම හොඳට සීල් වෙන්න වහලා තියන්න පුළුවන්. අපි මෙහෙම වහලා තියනවා. මේ මොකුත් වෙන්නේ නැහැ. පොල් ටිකට ගැටලුවක් නැතුව තියෙනවා. ඊළඟට මම මේ දාගත්ත මේ ඩෙසිකේටඩ් කොකොනට් ටිකට උණු වතුර ටිකක් දාලා, ඒ කියන්නේ ගොඩාක් වතුර දාන්න එපා. එතකොට පොල් සම්බෝල ගොඩාක් දියාරු වගේ වෙනවනේ. ගාන්ට පොඩ්ඩක් උණු වතුර ටික සෝක් වෙන ගාන්ට පොඩ්ඩක් දාලා විනාඩි 15ක් 20ක් තියෙන්න ඕනේ. ගොඩාක් වතුර දාන්න එපා. මේක එතකොට පොල් සම්බෝල අපිට වතුරට දිය ගතියට එනවනේ. ඉතින් ඔහොම දාලා චුට්ටක් වෙලා තියෙන්න හරින්න. විනාඩි 20ක් විතර තියෙන්න හරින්න. ඒ අතරේ මම මේ ලුණු ටිකක් එහෙම කපලා හදා ගන්නවා. මෙහෙත් මේ අපිට එහෙ ගන්න රතු පාට ලුණු එකම ගන්නත් පුළුවන්. මේ සුදු පාට ලුණු එකක් තියෙනවා. ඇත්තටම මේ ඒක මීට වැඩිය ටිකක් සැරයි. මම ඉතින් දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා. මේ ඉතින් අපි මේක පොඩ්ඩක් සෝක් වෙන අතරේ මේ අනිත් ටික හදාගමු. අපිට භාජන නම් මෙහි අඩුයි. මම ගොඩක් භාජන නම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ ටිය කරදර ඉඩත් එක්ක. මේ ලුණු එක නම් අපි මෙහෙන් ගත්තේ. මෙහෙ තියෙනවා ලුණු ගන්න. මේ මගේ මතක හැටියට මේක එච්චර ගාණක් වුණේ නැහැ. එකක් සත ගාණක් වගේ තමයි වුණේ. මේ අනිත් ස්පයිසස් නම් අපි ලංකාවෙන් ගෙනහුවා. මේ තියෙන මිරිස්, මේ ගම් මිරිස්, සෝල්ට්. අපි දැන් මිරිස් ටිකක් දාමු. ඇත්තට මේ භාජනත් මේ අපි ගෙනාවේ නැහැ. අරන් ඉන්න ගොඩක් අමාරුයි. මේක මේ අපි තැලන්තියකින් මෙහි ගත්තේ. මේකත් මේවා පහක් විතර තිබ්බා. යුරෝ එකට අඩුයි. එහෙම ඉතින් එහින්ද ඔක්කොම උස්සගෙන අරන් ඉන්න පුළුවන් නම් ඉඩ තියෙනව නම් ගේන්න. නැත්තම් ඉතින් මෙහෙන් අඩු ගන්නට හොයා ගන්නත් පුළුවන්. මිරිස් ටිකක් දැම්ම. මේ මිරිස් ජාතිය නම් හරිම සැරයි. ලුණු ටිකක් දාමු. ඕගොල්ලෝ දන්නවනේ ඉතින් පොල් සම්බෝලේ හදාගන්න. එතන අර තියෙන විශේෂත්වය තමයි මේ අපි ඩෙසිකේටඩ් කොකොනට් ටිකෙන් අපිට මෙහෙ හදන්න වෙන්නේ. අනිත් එක මේ නැති එකින්ද. ඉතින් මේ ලොකු ගැටලුවක් නේ. අර වගේ හොඳට වෙනවා. තව ඉතින් දෙහි ගන්නත් තියෙනවා. මේ දෙහි එකත් මම මෙහෙ ලිටල් ෂොප් එකකින් ගත්තේ. මේ දෙහි තියෙනවා, ලෙමන් තියෙනවා. මේ දෙහි ගෙඩි තුනක් විතර ගත්තා. ඒකට මට 750ක් වගේ තමයි වියදම ගියේ. දැන් මේ කොකොනට් ටික හරියට ගිහ මේ ෂෝක් වෙලා හොඳට මේ හැදිලා තියෙනවා. අපි අර අරහි ගාලා ගන්න පොල් වගේම හොඳට මේ ටෙක්ස්චර් එක තියෙනවා.
මම මේ කටින් බෝඩ් එක ඇත්තටම මම ගෙනාපු හින්දා පාවිච්චි කරේ. ඇත්තටම කටින් බෝඩ් එකක් ගේන්න අවශ්‍ය නැහැ. මේ අපාර්ට්මන්ට් වල මෙන්න මේ ලොකර් එක ඇරියම මේ ලොකර් එක ඇතුලේ තියෙනවා මේ කටින් කරන්න පුළුවන් මේ කටින් බෝඩ් එක තියෙනවා. ඒකෙම කපලා අපිට ඒකෙම මේව කරගන්න පුළුවන්. මේ වරෝන තව එකකුත් තියෙනවා. කටින් බෝඩ් දෙකක් වගේ මේ ලාච්චු එකට සයිකල්ලා තියෙන්නේ. ඉතින් අපි එහෙන් කටින් බෝඩ් උස්සගෙන මේ අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මාත් එක දැනන් හිටියේ නැහැ. එහෙනම් මම ගෙනාවා. දෙකම පාවිච්චි කරනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ හදාගත්ත මේ විකට මේ අර පොල් ටික දාලා අනාගන්න. මම ඇත්තටම මේ වංගිඩියක් නම් පාවිච්චි කරන්නේ නැහැ. වංගිඩිත් මේ තියෙනවා ගන්න. මේ වංගිඩි පාවිච්චි කරේ නැහැ මම. මේ මම අතින්ම අනා ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත පොල් සම්බෝලේ. බලන්න මේ අපි ලංකාවේ හදන පොල් සම්බෝලයක් වගේම තියෙනවා. මම පොඩ්ඩක් ටේස්ට් එකත් බැලුවා. හොඳට තියෙනවා, සැරට තියෙනවා, දෙහි හොඳට වැටලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ ගැටලුවක් නැහැ. ලංකාවේ වගේම හොඳට පොල් සම්බෝලයක් හදාගෙන ගොඩක් මෙහි රතු කැකුළු නැහැ. සුදු පාට තියෙනවා පහළ ඕන තරම්. ඒවත් එක ගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ ඔගොල්ලොත් ඉතින් මේ වගේ පොල් සම්බෝලයක් අවශ්‍ය වුණොත් හදාගන්න, හදාගෙන රස විඳින්න. එහෙනම් අපි නැවත මේ වගේ විශේෂ යමක් හදන වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු. අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න.